අපි අද මෙතනට ඇවිල්ලා සංශෝධන ඉල්ලන්නේ දෙවියන් වහන්සේ කියපු එකම කියමනකටවත් නෙමෙයි. මිනිස්යා විසින් ගෙන එන්නා වූ නීතිවල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දෙවියන් වහන්සේ දෙන කාරුණික භාවයවත් ජනතාවට නොවන විදිහට තමයි අපේ දැනට තියෙන මේ පනත තියෙන්නේ. ඉතින් අපි ඉල්ලා හිටින්නේ ඒ පිළිබඳව සංශෝධනයක්. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ඇවිල්ලා තියෙනවා. මේක ළඟදී ආපු අදහසක් නෙවෙයි. මෑන්මේඩ් ලෝස් වෙනස් කරන්න පුළුවන්. අපි ඉල්ලන්නේ ආගම වෙනස් කරන්න කියලා. අපිට මේ සංශෝධන අවශ්‍යයි. අවම විවාහ වයස විය යුත්තේ අවුරුදු 8ක්, කිසිම මේ එක්සෙප්ෂන් එකක් නැතුව. අනිත් එක තමයි මුස්ලිම් කාන්තාවන්ටත් කාසි කියන තනතුරට යන්න අවස්ථාව තියෙන්න ඕනේ. හැම සෙක්ට් එකටම එකම සාධාරණ නීතියක් විය යුතුයි. ඒ විවාහ සාතිකයේ කාන්තාවගේ අස්සම හෝ තම් ප්‍රින්ට් එක දාන්න තැනක් තියෙන්න ඕන. ලියාපදිංචි කිරීමක් වෙන්නම අවශ්‍යයි. තලක් සහ ෆසා කියන ඩිවෝස් ක්‍රමය එක ක්‍රමයක් වගේ වෙන්න ඕන. එකම කන්ඩිෂන්ස් තියෙන්න ඕනේ. උසාවි මුළු ක්‍රමයම පවුල් උසාවියක් වශයෙන් හැදෙන්න ඕනේ. අනිත් එක තමයි බහු විවාහය මෙතන තියෙන්නේ. ඒක කාන්තාවනුත් ඒකේ අදහස් දෙකක් ප්‍රකාශ කරලා තියෙනවා. එක අදහසක් තමයි මේක බහු විවාහ ලංකාවේ තියෙන්නේ නැතුව තියෙන්නත් ඕනේ කියලා. සමහර කියනවා මේක නැති කරන්න බැරි නම් බහු විවාහට ඇතුළත් වෙන්න හරිම දරුණු කොන්දේසි ඇතුල් කරන්න ඕනේ, කාන්තාවගේ අවසරයක් ගන්න ඕනේ කියලා. ඔබතුමිය එවකට ඇමතිනි කෙනෙක් වශයෙන් මේ ගේන්න තිබුණ නැත්තේයි නෑ. ඒ දවස්වල අපි මේ තරම් ඉදිරියට ඇවිල්ලා හිටියේ නැහැ. වාස්තු ප්‍රහාරය නෙවෙයිද මේ නැගටිව් නෑ නෑ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙනවා සම්පූර්ණ මේ කියලා බලාපොරොත්තු වෙනවා. සාමච්චාගේ මොලේද? බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මාත්මයා. මගේ විශ්වාසය මැක්සිස්.